මෙතන ඉන්න මාධ්‍ය හෝ වේවා, එහෙම නැත්නම් සමාජ ජාලා වෙබ් අඩවියේ මාධ්‍ය හෝ වේවා, ඒ මාධ්‍ය අහේතුකරණේ වි අහේතුක විදියට මාධ්‍ය පාවිච්චි කරනවා නම් මම නම් කියන්නේ ඒ මාධ්‍ය භාවිතයේ රටට වැදගත් වෙන්නේ නැහැ. ඒ මාධ්‍ය භාවිතා වෙන්න ඕන රටක සංවර්ධනය කරන්න, මිනිස්සු හරි මාවතට යොමු කරගන්න, අපි කරන දේවල් රටට දැනගන්න, ලෝකයට දැනගන්න නිවැරදි ලෙස මාධ්‍ය භාවිතා කිරීම. අද මාධ්‍ය නිදහස වෙන කාලටත් වැඩිය ජාතිකරු ජනාධිපතිතුමා ලබාලා දීලා තියෙනවා. ඒ ලබලා දීලා දෙන මාධ්‍ය නිදහස වෙනුවට අද භාවිතා කරන නිදහස මොකද්ද කියන එක අපිට හිතා ගන්න බෑ. මාධ්‍යයක් නිදහස් කරගෙන වෙනුවට මාධ්‍යයට කැමති දේ මාධ්‍ය කරනවා. ඉතින් ඒක නිසා මම නම් පැහැදිලිවම දකිනවා අපි කරපු සංවර්ධනය, අපි කරපු වැඩසටහන්, ජනාධිපතිතුමා ගත්ත තීන්දුව තීරණ වෙනුවට ජනාධිපතිතුමාට අවලාද දෙන විදියට, ජනාධිපතිතුමා අපකීර්තියටපත් වෙන විදියට, ජනාධිපතිතුමාගේ වැඩසටහන් මාධ්‍ය තුල ප්‍රදර්ශනය නොකර ඒ වෙනුවට වෙන වෙන දේවල් ප්‍රදර්ශනය කිරීම තුළින් මම හිතන්නේ මාධ්‍ය වුණත් මාධ්‍ය සදාචාරය කියන එක විනාශ කරගෙන තියෙන නිසා මාධ්‍ය මම පැහැදිලිවම කියනවා කවුරු හෝ මාධ්‍යයක් රටේ කරන සංවර්ධන කටයුතු පැසසුම් කරන්නේ නැත්නම් මම නම් කියන්නේ ඒ මාධ්‍ය ආයතන වෙත අපිට නිකුත් කරන්න පුළුවන් රතු ලේඛනය නිකුත් කළ යුතුයි, රතු ලේබලය නිකුත් කළ යුතුයි කියන එකයි මගේ පැහැදිලි මම කර්මලා කරන්නේ. සමාජ ජාලා මාධ්‍ය හෝ වේවා යම් කිසි විදියකින් චරිත ඝාතනයක් කරනව නම්, අපකීර්තියටපත් කරනව නම්, ඒක අහේතුක ලෙස කරනව නම් ඒ මාධ්‍ය තහනම් කිරීමට යෝග්‍යයි. මොකද හේතුව ඒ තුලින් ඇති කරන්නේ සමාජ විරෝධී ක්‍රියාදාමයක් නම්, සමාජයට නොගැලපෙන ක්‍රියාදාමයක් නම්, සමාජයට වැදගත් නොවන ක්‍රියාදාමයක් නම්, ඒ සඳහා තීන්දුව තීරණ ගැනීම පාලකයන්ගේ වගකීමයි. මම කිව්වේ අපේ රටේ දැනට ක්‍රියාත්මක වන වැඩසටහන් වෙනුවට දැන් මාධ්‍ය අහේතුකව ඉදිරිපත් කරනවා නම් යම්කිසි වැඩසටහන් යම්කිසි දේවල් ඒවට වාරණයක් තිබිය යුතුයි. එහෙමනම් පැහැදිලි ලෙසම වාරණයක් පැනවිය යුතුයි මාධ්‍යයට නෙවෙයි ඕනම ආයතනයකට, ඕනම දෙයකට වාරණයක් දෙන්න පුළුවන්. මොකද සිවිල් ජනතාව නොසන්සුන්කාරී ලෙස හසුරවනෝ නම් යම්කිසි මාධ්‍යයක් හෝ යම්කිසි සමාජ ජාලා මාධ්‍යයක්, ඒකට වාරණ පැන යුතුයි. ඒක පැහැදිලි ලෙස කරන්න ඕන. ඒකයි මගේ මම කියන්නේ එය විය යුතුයි. තියෙන නීති රීති යටතේ සිදු කරන්නත් පුළුවන්. ඕනනම් අලුතෙන් නීති රීති හදලා TRC එකට පුළුවන් අලුතෙන් නීති රීති හදලා රටේ ප්‍රශ්නයක් ඇති නොවන විදියට, රටේ ජනතාවට ප්‍රශ්නයක් ඇති නොවන විදියට නීති රීති හදලා ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ සම්බන්ධව තීන්දුව ගන්න ඕනේ. ඒක මාධ්‍ය විතරක් නෙමෙයි, ජනාධිපතිතුමාට අපකීර්තියටපත් කරන්න යම් කිසි කෙනෙක් උත්සාහ දරනවා නම්, පැහැදිලිවම ඔහුට විරුද්ධව තීන්දුව තීරණ ගත යුතුයි. මේ ආණ්ඩුව හැදුවේ එක පක්ෂයක් නෙමෙයි, එක්සත් ජාතික පක්ෂය විතරක් නෙමෙයි මේ ආණ්ඩුව හැදුවේ. මේකේ පළවෙනි කොටස මේ ලොකු කුට්ටිය එක්සත් ජාතික පක්ෂය දෙන්න බෑ. පැහැදිලි ලෙස දෙන්න පුළුවන් ඒ අතිගරු ජනාධිපතිතුමා එදා ඉදිරිපත් වුණා නම් අද මේ කියන කවුරුත් නැහැ, අද මේ අගමැතිතුමත් නැහැ, මේ ආණ්ඩුත් නැහැ, මුකුත් නැහැ. අද එක්සත් ජාතික පක්ෂය අද කියනවා නම් ඒගොල්ලෝ නිසා මේ ආණ්ඩුව හැදී කියලා ඒක සම්පූර්ණ බොරුවක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිම ඇමතිවරයෙක් හොරකම් කරලා නැහැ. මේ වෙනකන් කිසිම චෝදනාවක් නැහැ. ඒකයි පැහැදිලිස කියන්නේ. විශේෂයෙන්ම පැහැදිලිසම කියන්න ඕනේ අපිට දැනට තොරතුරු ලැබිලා තියෙනවා. ජනාධිපතිතුමාට එරෙහිව මඩ ප්‍රචාරය කරන්න වෙබ් මාධ්‍ය පහක් සූදානම් කරමින් පවතින මේ සියලුම තොරතුරු ලැබිලා අවශ්‍ය. මේක පිටිපස්ස ඉන්න සියලුම දෙනත් අපි දන්නවා. ගරු ජනාධිපතිතුමනි, ඔබතුමාට විරුද්ධව මේ මඩ ව්‍යාපාරය ගෙනියන්න හදන්නේ මේ ආණ්ඩුවේම ප්‍රබලයින්. ඒ නිසා අපි ඒකට විරුද්ධයි. එතුමා දූෂණයෙන් තොර, වංචාවෙන් තොර, නියම ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් විදියට ලෝකයේම ජයග්‍රහණය කරමින් ඉන්න අවස්ථාවක
ඒක දරාගන්න බැරි අනිකුත් නායකයන් වෙන්න හදන අයට අපි පැහැදිලිවම කියනවා ඒක සූදානම් වෙන්න එපා. නායකයෝ බිහි කරන්න බෑ, නායකයෝ බිහි වෙනවා.